ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට මේ ඉතින් අදත් අපි මේ තවත් ධර්ම දානමය කටයුත්තකට තමයි සූදානම් වෙන්නේ අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිම්බ ස්වාමින් වහන්සේ කියන නම අහපු නැති කෙනෙක් ලංකාවේ බෞද්ධ දර්ශනය ගැන හොයන කෙනෙක් නැති තරම් මොකද උන්වහන්සේ විසින් රචනා කරපු ඒ පොත් අපිට මේ බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීමේදී බුද්ධ ධර්මය ඉගෙන ගැනීමේදී ගොඩක් වැදගත් වෙනවා ඉතින් මේ රචනා කරපු පොත් සියල්ලම ඔයාලට භාවිතා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඔෆ්ලයින් භාවිතා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න හදන්නේ ඉතින් මේ කටයුත්තර මේ ධර්ම දානමය කටයුත්තර ඔයාලට සහභාගී වෙන්න පුළුවන් මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා ගන්න බලන්න එතකොට ඒගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක දැනගෙන තව කට්ටියට කියනවා මේ පොත් හැමෝටම කියවන්න අවස්ථාව සැලසෙනවා ඉතින් ඔයත් මේ ඇප්ලිකේෂන් එක තව කට්ටියට දන්න දන්න කට්ටියට කියන්න දාලා දෙන්න සමහර ඕගොල්ලන්ගේ වැඩිහිටි කට්ටිය ඇති ඒගොල්ලන්ට දාගන්න බැරුව ඇති ඒගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක දාලා දෙන්න ඒගොල්ලන්ට මේ පොත් කියවන්න ඉතින් ඊට අමතරව දෙයක් කියන්න ඕනේ මගේ තව වීඩියෝ එකක් තියෙනවා මීට කලින් කරපු බෞද්ධ පොත් ගැන ඒකත් ඇප්ලිකේෂන් එකක් ඒ වීඩියෝ එකෙත් ගොඩාක් පොත් ඇතුළත් ඇප්ලිකේෂන් එකක් මම ඉතන රිවිව් කරලා තියෙනවා ඔබලන්න පුළුවන් මේ බෞද්ධ පොත් කියන ඇප්ලිකේෂන් එකේ වීඩියෝ එකක් ගිහින් බලන්න. ඒ වගේම මතක් කරනවා මගේ channel එකත් ඔයගොල්ලෝ මේ වගේ videos බලන්න කැමති නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු මේ ඇප්ලිකේෂන් එක මොන වගේද මොන කොහොමද පාවිච්චි කරන්නේ මේක ඇතුළත් වන්නේ මොනවද කියලා. මේ ඇප්ලිකේෂන් එකේ නම offline සිංහල Buddhist books ඉතින් ඕගොල්ලන්ට කැමති නම් play store එකේ search කරලා මෙහෙම download කරන්න පුළුවන් නැතිනම් මම පහළ දාලා තියෙනවා description එකේ link එකක් ඒකෙන් ගිහින් ඔයාලට මේක direct download කරන්න පුළුවන් play store එකෙන්ම ඉතින් මේකේ පොත් 26ක් තියෙනවා මම පොත් 27ක් කිව්වා වගේ මතකයි කලින් එහෙම කිව්වනම් සමා වෙන්න පොත් 26යි තියෙන්නේ ඉතින් මේ පොත් 26ෙම මේකේ අන්තර්ගත වෙනවා මම එක පොතක් මේ විදිහට open කරලා පෙන්නන්න නම් ඔයගොල්ලන්ට මේකේ quality එක කොහොමද කියලා ඔයගොල්ලන්ට ඇත්තම පොත කියවනවට වැඩිය ලොකු ක්වොලිටි එකක් මේකේ තියෙනවා PDF වුණත් මේක කිසිම අර එකට කියන්නේ අපැහැදිලි භාවයක් නැහැ ඔයාලට හොඳට මේක ක්‍රිය කියවන්න පුළුවන් ඉතින් ඊට අමතරව මේ පොත් ඔක්කොම ඔයගොල්ලන් පේනවා ඇති විනය කර්ම උබ්බේ ප්‍රාතිමෝක්ෂය පටිච්ච සමුප්පාද විවරණය මේ හැම පොතක්ම තියෙනවා ඊට අමතරව තව ඒවා තියෙනවා මම ඒ කියන්නේ ධර්මයට අදාළ නොවන දේවල් මෙතනදී කතා කරන්නේ නැහැ මම මෙතන මේ තව තියෙනවා බුදුදහමේ කරුණ ටික පින්තූර සහිත මෙතනදී කියන්න ඕනේ මේ වගේ මෙතන තියෙනවා මේ රූප සටහන් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වගේ දේවල් ඔයගොල්ලන්ගේ පන්සලේ ගමේ භාවනා මධ්‍යස්ථානයේ හෝ ආරණ්‍යයට මේ වගේ දේවල් print කරලා පුළුවන් නම් ගිහින් ගහන්න දහම් පාසලේ වගේ නම් මේ වගේ දේවල් print කරලා පිටු වල ගහන්න ඇත්තටම මේක ගොඩක් හොඳ ධර්ම දානමය කටුත්තක් මේ රූප සටහන් වලින් තියෙන ඒවා ඊට පස්සේ අපි මේකේ තුනක් තියෙනවා තුනම් පොඩ්ඩක් බලමු ඊට පස්සේ මෙතනින් තියෙනවා අපි වන්දනාමාන කරන විදිහ සහ මෙන්න මේ ටික සෑහෙන්නම් වටිනවා මේ ටික මේ සදාම් පිටුව කියන එකේ මේ තියෙන සටහන් ටික ඇත්තටම ගොඩක් වටිනවා ඒ ටිකත් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් මේ දහම් පාසල් වල එහෙම print කරලා ගහන්න ළමයිට බෙදා දෙන්න. ඉතින් ෆෝන් තියෙන අයට අනිවාර්යයෙන්ම මේ ඇප්ලිකේෂන් එක දාලා දෙන්න. ගොඩක් වැඩිහිටි කට්ටිය ඉන්නවා මේක. මේ වගේ ඇප්ලිකේෂන් ගැන දන්නේ නැහැ. දාගන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක දාලා දෙන්න. මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් ලැබුණා සහ යම්කිසි හොඳක් වුණා කියලා. ඉතින් නැවත මතක් කරන්න මේ වගේ වීඩියෝස් බලන්න අපේ මේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ඊළඟට හමු වෙමු තෙරුවන්